මම දන්නවා මෑණිනි, මෑණියෝ වඳින්නේ නිවන් දකින්න නෙමෙයි, මරණයේදී සුගතියට යන්න, හොඳ තැනකට යන්න. මම දන්නවා මෑණිනි, මෑණියන්ගේ මුළු සිත පුරාවටම දුවන්නේ සුගතිය. හැම මොහොතේම ඒක මෑණියෝ හිතනවා. ඒ නිසා මොනවා කරලා හරි කමන්නේ සුගතියට යන්න ඕනේ. මමත් කල්පනා කරන්නේ හැම මොහොතේම මෑණියෝ සුගතියට යවන්න නෙමෙයි, මේ භවයේ පිරිනිවන් පාවන්න. ඒතුව සුගතියට ගිහිල්ලත් මෑණියෝ හැයි දුක් විඳින්නේ. එතනින් වඩන්න පුළුවන්. මේදී මෙච්චර කමටාන් තියෙද්දී, මේ හැමදේම පරිභෝජනය කරගෙන අපට රාත් වෙන්න පුළුවන් කම තියෙද්දී, මෑණියෝ විමානයකට ගිහිල්ලා සැපවත්ව කොහොමද මේක අත්හරින්නේ? හරි, මෑණියන්ට පුළුවන් කියලා කියමුකෝ. දැන් මෑණියෝ විමානයක ඉන්නවා. මේක තමයි විමානේ. මේක ඉන්නේ සම්පූර්ණ සැපවත් විමානයක්. දැන් මේ සැපය මෑණියෝ චතුරාර්ය සත්‍යයට ගලපගන්නේ කොහොමද? මේක තුලින් අනිත්‍ය ධර්මතාවය දකින්නේ කොහොමද මට කියන්නකෝ. බැරි වෙනවා මෑණියනි, ගොඩාක් දෙවිවරුන්ට, කෝටි ගණන් දෙවිවරුන්ට බැරි වෙච්ච එකක් ඒක. මොකද හේතුව? ඒක ඒගොල්ලන්ට ගලප ගන්න බෑ. ඒ පාරමී පිරිලා නැහැ. ඒගොල්ලන්ට අවබෝධය නැහැ. අන්ත දෙක පවතින තැනක තග්ගාල මේක තේරෙනවා. දුක සැප දෙකම තියෙනවනේ. තග්ගාල තේරෙනේ නම් වඩාත්ම සුදුසු රාත් වෙන මේ පෘථිවිය. ඇයි බුදුවරු දිව්‍ය ලෝකෙ බුදු වෙන්නේ නැත්තේ? බුදු වෙන්න බෑ. වෙන්න ඕනේ. දැන් දීප කමටාන මෑණියනි, සතර හිරියව්ෙන් 100 පවත්තනවා. මේ ලෝකෙ කිසිම දෙයක් ගෙනියන්න බෑ. කිසිම දෙයක් ගෙනියන්න බෑ. ඒ ගෙනියන්න බැරි නිසා, ඒවා తాවකාලික පරිභෝජනයේ නිසා කිසිම දෙයක් පිළිබඳ බලාපොරොත්තු තියාගන්නේ. ඒ හැමදේම ඒ විදියට පවතින අරිනවා. මෙන්න මේක පළවෙනි 100 මෑණියනි. මේක පළවෙනි 100. ඒ ගනුදෙනු කරන හැම මොහොතෙම කිසිම දෙයක් එක්ක ගැටුම් ඇති කරගන්නේ. ඇයි පිඟාන අතනින් තිබ්බේ? ඇයි කෝප්පේ මෙතනින් තිබ්බ නැත්තේ? ඇයි ඇඳ ඇතුලේ කා පාට දැම්ම නැත්තේ? ඇයි මේකට නිල් පාට කොටේ දැම්ම නැත්තේ? මේ විදියට නාම රූපත් එක්ක ගැටෙන්නේ. ඇයි ස්පර්ශවලින් කිසිම මොහතක දුකක් නිර්මාණය කරගන්නේ? නිල් පාට හොඳයි. ඊයේ කා පාට හොඳයි. නිල් පාටක නිදා ගන්නවා. ඇඳ ඇතිරිල්ලක් අද නෑ, කමක් නෑ. ඇඳ ඇතිරිල්ල නැතුවත් නිදා ගන්න පුරුදු වෙන්න එපාය. ඒ ස්පර්ශ වෙන දේවල් එක්ක ගැටෙන්න යන්නේ. කිසිම ස්පර්ශයක් තුලින් දුකක් නිර්මාණය කරගන්නේ. මේක වේදනානුසතිය. වේදනාව තුලින් ස්පර්ශ පත්‍ය වේදනා. ස්පර්ශ නිසා හටගන්න වේදනාවල් පිළිබඳව 100 පවත්නවා. මොකද නෙයියේ තේ පිරෙන්න දුන්නාද? තේ භාගයයි තින භාගයක් බිව්වත් දන්නේ නෑ. කමන්නේ. එයත් බිව්වනම් එයාටත් බඩ පිරෙනවනේ. දෙන්නකෝ භාගෙ. සන්තෝෂයෙන් වළඳනවා, සන්තෝෂයෙන් බීලා දානවා. ඇහි හඩු කියලා ඒ වේදනාව පිළිබඳව ගැටුමක් ඇති කරගන්නේ. එහෙම මානසිකව දුක් විඳින්නේ. කට්ටියකම කොයිද යන්නේ දැන්? පන්සල් අනේ මාව අතරලා යනවනේ. මාව අතරලා යනවා, දාලා යනවා, ප්‍රතික්ෂේප කරනවා. එහෙම ගැටුමක් ඇති කරන්නේ. ඒ වේදනාව ස්පර්ශිතින වේදනාවක් නිර්මාණය කරන්නේ. මටත් එක්ක වඳින්න පොඩි බබා මලක් පූජා කරලා ආච්චි අම්මටත් එක්ක වඳින්න ඕනේ. එහෙම සතුටින් පිටත් කරනවා, ආශිර්වාද කරනවා. දුව මටත් එක වඳින්න පුතා, මට අමාරුනේ, මම ඉන්න විවේකෙන් ගේ බලන්න පුතාලා, පරිස්සමෙන් ගිහිල්ලා ඉන්න, රවන්න, විවේචනය කරන්න. මම ඒ කාලේ මේකලම එල්ලාගෙන පොළට ගියා, වෙලට ගියා. දැන් මාව දාලා යන, ඇයි මට ඇවිදින්න බෑනේ? එහෙම කියලා ඉඳගෙන හිතින් බැන බැන ඉන්න, මානසිකව දුක් විඳින්න. ඒ දුක තුලින් අපි දුගතියක් අදන්නේ. මෙන්න මේ වේදනානුපස්සනාව නිතර වඩන්න ඕනේ. නිතර නිතර මේ වේදනානුපස්සනාව තුළ 100 තියෙන්න ඕනේ. කිසිම ගනුදෙනුවක් එක්ක ස්පර්ශ වෙන කිසිම මොහතක එයා දුකක් නිර්මාණය කරගන්නේ නැහැ. අපේ දරුවෝ, ඥාතියෝ, මිත්‍රයෝ, ඒ වටපිට ඇසුරු කරන ඒ සහෝදරයෝ කිසිම කෙනෙක් එක්ක අමනාපකමක් ඇති කරගන්න, විඩාවක් ඇති කරගන්න, ඒ කට්ටියත් එක්ක කිසිම මොහතක දුකක් නිර්මාණය කරන්නේ නැහැ. බැරි වෙලාවත් දුවෙක් කැවිලා කියන හැමේ බලන්නකො, මේම පැත්තකට ඕම නිදා ගන්නක. මේ එහෙම නිදා ගන්න බෑනේ, අමාරුනේ. මොනවා කරා පුතේ, මං එන උත්සාහ කරන්න. මම එහා ගිත රිදවන්නේ, එයාත් එක්ක තර්ක කරන්නේ. අම්මේ නම් පස්පංගෝ ටිකක් බොන. පස්පංගෝ මේ මේක තිත්තනේ, වා බොනවා වාගේ. මං පුතේ දෙන්නකො, බොහොම හොඳයි මේක අඟපත අමාරු. මං පොඩ පොඩ බොන්නම් පුතේ කියලා තියෙනවා. ඉමින් ඉමින් බොනවා. අකුරු කැල්ලත් එක්ක ඉමින් ඉමින් බොනවා. ඒක ප්‍රතික්ෂේප කරන්නේ, ප්‍රතික්ෂේප කරන්නේ, බනින්නේ නැහැ, එලා දකින්නේ. ඒ අය කරන සියලුම දේවල් මගේ යාපතට. දරුවෝ, ඥාතියෝ, මිත්‍රයෝ, ස්වාමි පුරුෂයෝ, බිරිය, ඒ කියන සියලුම කෙනා මගේ යාපත කරන්නේ. ඒ හැමෝම මට යාපත කරලා මට උදව් කරනවා.
මට හැමදේම සුබ දේවල් ඒගොල්ලෝ මට කරන්නේ. ඒ හැම දෙයක්ම සුබවාදී ලෙස දකිනවා. ඒ හැම ගනුදෙනුවක් තුලින්ම යහපත් නිවැරදිව දකිනවා. වේදනානුපස්සනාවෙන් තවත් එක පියවරක් උඩට ගියා. මේක ධම්මානුපස්සනාව. හැමදේම ධර්මානුකූලව දකින එක. 11ට බැලුවා කෑම තාම ආල්වත් ලිපේ තියලා නැහැ මේ මිනිස්සු. මොකද දන්නේ? 11:45 මාර වැඩ. අද නම් කෑම හම්බෙන්නේ නැහැ වාගේ. එකයි වෙලාව. එහෙත් නැහැ. දෙක මාරයි. කමන්නේ. අද මං 3ට කෑම කන්න හිත හදා ගන්නවා. ඇයි මට 12ට කෑම දුන්නේ නැත්තේ කියලා ප්‍රශ්නයක් අහන්නේ. 3ට කෑම කන්න හිත හදා ගන්නවා. කොච්චර ලස්සනද මෑණියනි මෑණිනි පූජනීයයිනේ. අර ආවුනේය පාවුනේය දක්කිනේය අංජලීකරණය කියන්නේ සතර දිබ්බාගෙන් මනාකොට සකසුරුවන් කරලා සංඝයා වෙනුවෙන් ගේන පිළියෙල කරපු දාහනේ පිළිගන්න පවා සූදානම් මෑණියෝ. මෑණියෝ සුදුසු ඒකට. ඇයි ඒ තරම් හිත හැදිලා? හතරටද පුතේ දවල් දාන්නේ? හතරට දවල් දාන්නේ කන්න මම හිත අදා ගන්නවා. ඇයි මට 11 මාට දුන්නේ නැත්තේ කියලා කෑ ගන්නෑ. බනින්නෑ, විවේචනය කරන්නෑ. ඒ හැම අපිලිවෙල වැඩක් දියා බලලා සිත සනස ගන්නවා. ඒක තුලින් සෑයීමට පත් වෙනා එලා දකින් නැතුව ඒකට ඇඩගැන්න සිත හදා ගන්නවා. කිසිම මොතක ඒ කට්ටියත් එක්ක ගැටෙන පුතේ මොප් කරනකොට බලන්නකො අර අරක මොප් කරලා නැහනේ. එහෙම කියන්නේ නැහැ. මට මෙතන යන්න මොප් කරලානේ. එහෙනම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට යන්න තියෙන පාර මොප් වෙලා. එහෙනම් ගැටලුවක් නැහැ. ඒක විසඳිලා. ඇයි මං ඇතම්මයක් එහාට මොප් කරලා නැහැ කියලා නඩු දාන්නේ? මම යන පාරේ මොප් කරලානේ. ඒම අර ලද දෙයින් සෑයීමටපත් වෙනවා. තියෙන දෙයින් අනේ මේ ටික අපරිසිදුනත් මේ ටික හරි හොඳට කළානේ. හොඳට කළානේ. පරිප්පුණම් මේ යකාවත් කන්නේ ඒ තරම් අපිලිවෙලයි. හැබැයි කමන්නේ බෝන්චි හරි හරියට ඇදුවානේ. ඒ ටිකත් හරි ඒකෙන් හරි කන්න පුළුවන් නේ මට. තියෙන දෙයින් සෑයීමටපත් වෙනවා. නැති දෙයට දොස් කියන්නේ නැහැ. මේක ධම්මානුසතිය. හැමදේම ධර්මානුකූලව දකිනවා. හොඳ දෙයට සතුටු වෙනවා. නරක දෙයට ඇඩගැයෙනවා. ඒක විවේචනය කරන්න, ඒක ප්‍රඥා කරගන්න නෑ. ඒක ධම්මානුසතිය. නිදාගෙන ඉන්නකොට මෑණිනි নানা ප්‍රකාර විකාර දේවල් මායя දන්නවා. ආවිස කෙටින්නේ කොමරි අපායට ගන්න ඕනේ. කොමරි මෙයා ප්‍රේත ලෝකෙට ගන්න ඕනේ. නිවන් දක්කලා බෑ. බුදුහාමුදුරන්ගේ ශාවිකාවක් එහෙම පිරිනිවන් පාන සිරිතක් තියනවාද? එහෙම රාත් වෙන්න දෙන්නේ නෑ කාටවත්. එක එකව දානවා. අර වැඩකාර මනස හරියට උයන්නේ නෑ. පිළිවෙලක් නෑ. ඔටු ඌර උයන්නේ. හරි අපිලිවෙලයි. එයා එලවන්න ඕනේ. ඇයි එහෙම දාන්නේ? එලවන්න නෙමෙයි ඕමනා. පටිගිය අදනවා අපිට. මාරය අරමුවාවෙන් අරයාගේ අඩුපාඩු ටික මතකෙට ගෙනල්ලා ගැටුමක් හදනවා අපි තුල. එතකොට ගැටුම් තියෙන කෙනාට රාත් වෙන්න බෑනේ. පටිගේ තියෙන කෙනාට රාත් වෙන්න බෑනේ. ද්වේෂයේ ඉතේ තිබුණත් රාත් වෙන්න බෑ. ඒක මාරය දන්නවා. බලන්න අපිට අවුරුදු 70 කළා අපට ඕක තේරුන්නේ නෑනේ. අපි තේරුම් ගත්තද රාගයත් එක්ක අපර නිවන් දකින්න බෑ. ද්වේෂයත් එක්ක නිවන් දකින්න බෑ. මිනිසුන්ට විවේචකමයි කර කර ඕපදූප කීක නිවන් දකින්න බෑ. මේක අපට තේරුන්නේ නෑ. මාර්යය දන්න ඔය ටික තිබුණ නිවන් දකින්න නෑ. ඒ ටිකේ මීන්තරේ ඔළුවට දෙනවා. අර යෝදි හැඳි ගන්න ඇති හරි වැරදි. ඔබ්බනික හඹරනවා නිකන් පොඩි වෙලා යන්නේ. එහෙම නෙමෙයි ලස්සන ඇඳි ගන්න හැඳි ගන්න එක පවා එලා දකින්න මානසිකත්වය දනවා අපේ. ඇඳ අතට ගත්තත් වැරදි, හැඳ තිබ්බත් වැරදි. ඇයි පටිගිය හදලා එයා දන්නවා ඒක ඇඳුනම අපි නිවන් දකින්නේ නැහැ. බලන්න මාර්යා මොනතරම් දක්ෂද මෑණියනි. අපි මොනතරම් දුර්වලද? මාර්යාගේ ගැට ඒ ඉදිරච්ච ලනු මෙච්චර ගිලිනවනේ අපි. ඉදිරච්ච ලනු නෙමෙයි අල්ලගන්නේ. ඒතකොට ලනු කැඩෙනවනේ. ඒ වගේ අපි නිදාගෙන ඉන්නකොට ඇලවලා ඉන්නකොට ඔයගේ විකාර සිතුවිලි එන හැම එකක්ම 100ෙන් දකින නෑ. ඔද්ද ගලේ තියලා හැඹරුවත් මම ඒ දරුවට වචනයක් කියන්නේ. ගලේ හැඹරලා රියා අපිට කැම ටික අදනවා. ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි. ඔද්ද අඳිගානක වැරදි කමන්නේ නැහැ. කකුලෙන් පාගලා හරි ඔද්ද අදලා දෙනවනේ කන්න. මොනවරි එකක් දදනවනේ නැහැ. ඒ මොනවරි එකක් හදන හොඳේ මම දකිනවා. අඳිගාන අඩුව මම දකින්නේ නැහැ. මොප් කරන එක නම් පිළිවෙලක් නැහැ. කමන්නේ නැහැ. මොප් කරන එක අපිලිවෙලයි. කමන්නේ පාළුවට ඇවිල්ලා රියනවනේ. බේන්න කෙනෙක් ඉන්නවනේ. ලෙඩක් අසනීපයක් වුණොත් වතුර ටිකක් හරි දෙනවනේ. මොප් කරන එක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. එහෙම යාගේ අඩුපාඩු හැම එකටම සිත කම්පා කරගන්නේ නැහැ. අන්ත දෙකට අටලෝ දාමට කම්පා කරන්නේ නැහැ. ලාභය අලාභය හොඳ නරක සැප දුක ඒ කැමැත්ත අකමැත්ත කියන කිසිම දෙයකට කම්පා කරගන්නේ නැහැ. සිත පරිස්සම් කරනවා. ඒ හැමදේම සුභවාදීව දකිනවා. කොච්චර නරක තිබුණත් එක හොඳක් තිබුණොත් ඒ හොඳ විතරක් දකින්න අර නරක ටික දකින්නේ නැහැ. ඒව මෙනෙහි කරන්නේ නැහැ. මේක චිත්තානුපස්සනාව.
මේ විදිහට නැවත නැවත සම්මාවෙන් සිත හදනවා. මේ ස්පර්ශ වෙන හැමතුණින්ම අර වේදනාව තුළින් ඇති වෙන වේදනානුසති හදනවා. ඒ හැම ගනුදෙනුවක් තුළින්ම ඒකෙන ඒ ධම්මානුසති හදනවා. ජීවත් වෙන පරිසරය තුළ ඒ පරිභෝජනය කරන බඩු මුට්ටු හැඳ ඇතිරිලි කොට්ට මෙට්ට බාත්รูම් එකේ තියෙන සබන් කැටේ පවා ඒ හැම දෙය තුළින්ම කායානුසතිය වඩනවා. කවුද නැ සබන් වලේ නාල බලනකො පෙට්ටියට වතුර දාලා ගිහලා තියෙන. එතකොට මේක පෙඟෙනවන්නේ මේක ගන්න බැරි. හද රැට මන් නැති වුණොත් ඒට උදේට සබන් ගන්න කෙනෙක් ඉන්නවද? එහෙනම් මේක తాවකාලික පරිභෝජන. තිබුණොත් වාසනාව සබන් ගන්නවා. නැත්නම් වාසනාව ඉන්න කෙනෙක් සබන් ගායි. මේ විදිහට හිත හදා ගන්න. ඒවට විවේචනය කරන්නේ නැහැ. ඒ කරපු කෙනා වතුර දාපු කෙනාට නඩු දාන්න යන්නේ නැහැ. ඇයි අපි එහෙම ගැටෙන්නේ නැත්තේ? අපට වෙලාවක් නැහැ. මිනිසත් භවයට වැඩ කරන්න ඕනේ. පිරිනිවන් පාණ්ඩේ අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. මේ සබන් කැල්ලටයි, ඔදි ටිකටයි, මොප් එකටයි, මල් එකටයි මට වෙලාවක් නැහැ නඩු කියන්න. ඒවට නඩු දාන්න මට මේ කාලේ නැහැ. ඒ නිසා ඕනම කෙනෙක් ඕනම එකක් කරලා ගියාද මම සතර හිරියව්වේ මම සම්මා සතිය වඩනවා. ඒ සම්මා සතිය තුළ මම සතර ඉරියව්වේ මේ කින කමටාන වඩනවා මිසක් කිසිම මොහොතක මම තථාගතයන් වහන්සේගේ සරණෙන් මම අයින් වෙන්නේ නැහැ. මම මේ සරණ නිවැරදිව යනවා. මේ සීය පවත්තන්න ඕනේ මෑණියනි. දැන් කමටාන පෑදෙලිද? දැන් රාත් වෙන්න පුළුවන් ඕනම වෙලාවක. මෑණියන්ගේ දක්ෂකම තමයි කාලය තීරණය කරන්නේ. දැන් වඩන්නේ. දරුවා සරණ.